ඔබවහන්සේ අවසාන වශයෙන් අපට සිහිපත් කරන ලද කාරණය අනුව ස්වාමින්වහන්ස අරමුණු හිස් අරමුණු නැති හිතකින් යුතුවද භාවනාවට හිඳගත යුත්තේ? නෑ 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 අරමුණු නැතුව භාවනා කරනවා කියන කාරණය නෙමෙයි කියන්නේ. තේනත් තමන් තුල චිත්තයක් ඇති කරගන්න මම හැකිතා කාලයක් භාවනා කරනවා කියලා ඉලක්කයක් ඇති කරගෙන මම පැයක් භාවනාව කරනවා කියන කාරණය තුල අපි තෘෂ්ණාවක් පසුපසයි හබා යන්නේ. තේන ඉලක්කයක් පසුපස තෘෂ්ණාවක් පසුපස. නමුත් ඒ ඉලක්කේ නිත්‍ය වූ ස්ථිර වූ දෙයක් නෙමෙයි. තේන්න. ඒ නිසා මෙතන පැයද දෙකද තුනද කියන කාරණේ නෙමෙයි අදාළ වෙන්නේ. මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මාර්ගය තුල පුළුවන් තාක්කල් ශක්තිමත් වෙන්නවා කියන තැනට අරන් යන්න. අර වගේ එහෙ සමහර කෙනෙක් ඉන්නවා එහෙම අරන් යන්න හැදුවාට එයාට භාවනා කිරීමේ වීරිය සකස් වෙන්නේ නැහැ. එයා කියනවා නෑ ස්වාමීන් වහන්සේ මට අනිවාර්යයෙන්ම පැයක් ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙනයි මට යන්න ඕනේ කියලා. එහෙම යන්න. නමුත් ඒ පැයක් ඉන්නවායි කියන කරන අදිෂ්ඨානය අනිත්‍ය වූ හිතක් කියලා දකින්න.